Mi? Subscribe'ların ne? Amme, amme. Mama mereni davasaka me dennaka ready hodala. Amma konda. Amme, amme. Oh, mamme ready tika wanana maduwe. Enawa enawa inna. Si, porak uttena appa. Amma enna ne ikmanata? Aa, duwa lasti thunada? Iye kiwwewat nae ne mechchera vela asana yanawa kiyala. අපි හිතුවේ තව දවස් දෙක තුනක් ඉඳී කියලා. බෑ අම්මේ. යන්න ඕන අම්මේ. මහන්න රෙදි ගොඩ ගැහිලාලු. වෙන්දන්නම් නිවාඩු දවස් වලට එච්චර රෙදි එන්නේ නැහැ. මොකක් හරි බ්ලොක් එකක් තිබිලා රෙදි ගොඩාක් ඇවිල්ලා මට හිතෙන්නේ. ඒකනේ අක්කා කෝල් කරේ. කෙල්ලේ? ඊයේ කිව්වෙවත් නැහැ යනවා කියලා. මොකද මේ කලබලෙම යන්න හදන්නේ කෙල්ලේ? ආ? මහන්න රෙදි ගොඩ ගැහිලාලු තාත්තේ. මට අක්කා කෝල් කරලා කිව්වනේ ඉක්මනට එන්න කියලා. ඒකයි මේ යන්න හදන්නේ. ඇයි? මොකද ගොත ගහන්නේ? ආ? මට පේන විදිහට මේ සම්බන්ධය තාම නවත්තලා නැහැ. මං එදා කිව්වා නේද? ඔය ගෝතයා මට පෙන්වන්න බෑ රස්ත්‍යාදුකාරයා. ඕක කුඩුත් ගහනවා ඇති. ඕක දෙයක් කරාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. මෙච්චරයි මගේ අන්තිම තීරණේ. මං ඕන් දරු කමිනුත් අතාරිනවා උඹව. ඕක අතෑරිය නැත්තම්. මං යනවා අම්මේ. මං යන තාත්තේ. අප්පා යන්තම් ඇති එනවා. මොකෝ මේ මූණ ньоරක් වෙලා? අද උදේ පාන්දරත් ගෙදරින් එළියට බැස්සේ තාත්තගෙන් බැනුම් අහලානේ. ඔයාව අතාරින්නේ කියලා මට බයිනවා. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ අයියේ. රෙදි ටික ඔක්කොම ගෙනාවද? බය වෙන්න දෙයක් නෑනේ. තාත්තට බම්බු ගහගන්න කියන්නනේ. අපි දෙන්න බෝඩිමක් අරගෙන ඉමු. මමත් වැඩට යනවනේ. මම වැඩ කරන තැනත් හොඳ පඩියක් හම්බෙනවා. අපේ ගෙදර කට්ටිය දන්නේත් නෑ මම බෝඩිමක ඉන්නේ කියලා. ඔයත් එක්ක. අම්මලා හිතන් ඉන්නේ යාළුවොත් එක්ක ඉන්නවා කියලානේ. අපි දෙන්නත් එක්ක බෝඩිමෙ ඉමු. එතකොට අවුලක් නෑනේ. හා මං ඒකම තමයි රෙදි ටික ඔක්කොම දාගෙන ආවේ. අපි යමුද? යමු. අදවත් සකුන්තලා නංගි ආවොත් හොඳයි. නැත්නම් මේ ඕඩර් ටික ඉවර කරන්න හම්බෙන්නේ. අකේ අකේ. ආ නංගි. මං හිතේ නිවාඩුත් තියෙන එක එන එකක් නෑ කියලා. ආවක්කේ. අන්න මං ඔයාගේ කාමරේ හොඳට අස් කරා. දැන් ඉතින් හොඳට ඉන්න පුළුවන්. දොවිල්ල පොඩ්ඩක්වත් නැහැ. අනේ අක්කේ මං බෝඩිමක් ගත්තනේ. මගේ යාළුවෙක් ඉන්නේ. බෑ කියන බැරි කමටමයි ගත්තේ. අවුලක් නෑ අක්කේ. අනේ තැන්කියු හොඳේ. කාමරේ අස් කරාට. යාළුවෙක් එක්ක. අනේ මේ කෙල්ලේ පරිස්සමින් ඈ. දැන් ඉන්න උන්ව සත පහකට විශ්වාස කරන්න බෑ. අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි කාලයක් නේ නංගි. හරි අක්කා. මේ අපි වැඩ පටන් ගමු නේද? මට අද ටිකක් වේලාසෙනින් යන්නත් ඕන. ඉක්මනින් පටන් ගත්තොත් ඉක්මනින් ඉවර කරන්න පුළුවන් නේ. හරි නංගි. මෙහෙමයි මිස්. ඔයාලට අපින් ඉන්ෂුරන්ස් එකක් දානව නම් ලැබෙන වරප්‍රසාද වැඩි. මොකද මිස් ලංකාවේ හොඳට ගෙවෙන ඉන්ෂුරන්ස් එකක් තියෙනව නම් ඒ අපේ ඉන්ෂුරන්ස් එක තමයි. මේ ටවුන් ඒරියා එකේ විතරක් මං ඉන්ෂුරන්ස් 150කට වැඩිය දාලා තිනවා. ලැබෙන වරප්‍රසාද වැඩි හින්දා මිනිස්සු ගොඩක් කැමතියි අපේ ඉන්ෂුරන්ස් එකට. අනික තමයි මිස් අවුරුදු 25ක විශ්වාසය. අවුරුදු 25ක් අඛණ්ඩව විශ්වාසය රැකගෙන මේ වගේ ආයතනයක් පවත්වාගෙන යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ විශ්වාසය අපිත් එක්ක මිනිස්සු තියෙනවා. ඒකයි මිස් අපේ මෙච්චර ඉන්ෂුරන්ස් මිනිස්සු දාන්නේ. හරි මහත්තයා අපිත් දානවා ඉන්ෂුරන්ස් එකක්. අද නම් සල්ලි නැහැ. මහත්තයා හෙට එනවද? ඔව් මිස් අනිවාර්යෙන්ම අපි හෙට එනවා. ගොඩක් ස්තුතියි සර්. ගෙදරටම ඇවිල්ලා මේ වගේ ඉන්ෂුරන්ස් එකක් අපිට දාලා දෙනවට. මේක අපි කරන්නේ සමාජ සේවයක් හැටියට මිස්. අපි හෙට අනිවාර්යෙන් මෙන්නම්. අපි ගිහිල්ලා එන්නම්. හොඳමයි මහත්තයා. සිරියාවතී හිතන්නේ නැති ඒකිට විතරයි පුළුවන් ඉන්ෂුරන්ස් දාන්න කියලා. බලාගමුකෝ දැන්. රටේම නැති ඉන්ෂුරන්ස් අපිටත් දැන් තියෙනවා. ඉන්ෂුරයි ඉන්ෂුරයියා. දැක්කනේ මචං ඉන්ෂුරන්ස් දාන හැටි. ඔය ගෑනු ඉන්නව නේද? හරි ඉක්මනට ඇන්දෙනවනේ. නැතුව නැතුව උඹ සකුන්තලාවත් අඳන්නේ. උඹ කොහොමද දන්නේ මම සකුන්තලාව සිරා කරන්නේ නැහැ කියලා? මං දන්නවා බං. උඹගේ අර මදුගේ කේස් එක. අනික උඹ සකුන්තලාව සීරියස් කරන්නේ නැහැ කියලා එකෙන්ම තේරෙනවා. එකෙන්ම උඹ ටෝනි ඒකිව
අරකට විතරයි බං. උඹ නිකන් ඒ ටික කිව්වේ පේන බැලුවා වගේ. පේන බැලුවා වගේ. එතකොට මචං උඹලා ඔය බෝඩිමක ඉන්නේ? එව්වට කසාද සාති කිල්ලක් නැද්ද බං? පිස්සුද ඔයි? බෝඩින් වලට කසාද සාති කිල්ලක් නැහැ. ඔය තහවුරු කරන්න අයිඩෙන්ටි කොපියක් විතරයි බං ගන්නේ. මායිනංගි බැඳලා ඉන්නවා කියලා තමයි ඔය බෝඩිම ගත්තේ. මං බඳීද බං සකුන්තලාව. උන්ගේ තාත්තගේ පඩෂෝ උන්ගේ තාත්තරම තියාගන්න කියලා මං ඕකේ වතාරින්නේ. ඔන්න බලහන්කෝ. මේ මොන දේ වුණත් මං උඹට එක දෙයක් කියන්නම්. උපත් පාලන මොනවා හරි පාවිච්චි කරපන්. උඹලගේ ඔය ගන්න ආතල් වලට පලි වලට අහිංසක ළමයි වග කියන්න ඕනේ නැහැ. අන්න ඒකයි මං උඹට වේලාසන කියන්නේ. ඕක ගැන නම් මං කල්පනාත් කරා බං. ඒත් මට පාමිස වලට ගිහිල්ලා කිච වෙන්න ලැජ්ජයි ඕයි. ලැජ්ජයි ලැජ්ජයි කියලා අමාරුවේ වැටෙනට පස්සේ පසුතැවිලා වැඩක් නෑ ආ. ආන් ඒක හොඳට මතක තියාගනින්. සිරාවටම ඒක නම් මොකක් හරි කරන්න ඕනි තමයි. මේ යමංකෝ ගෙදර අරක විතරයිනේ බං කොච්චර උනාද ගෙදර තනියම. සි වෙලාවත් පව් වෙලා. තාම නෑනේ මෙයා ගෙදර. මෙච්චර රෑ වෙනකම් මොනව කරනවද මන් දන්නේ. තනියම ඉන්න බයත් එක්ක අල්ලපු ගෙදර එකා බලනකොට ඇඟත් එක්ක හිරි වැටිලා යනවා. මරු. විල්සන් මාමේ අම්මට අහුදු බඩු මාට්ටුනේ. පුතේ මොනවද මේ ගෑනු ඉන්න ගෙවල් ලස්ස රෙබීම් බලන්නේ? මොනවා හරි හංගපු දෙයක්ක් තියෙනවද අපි ගේ ඇතුලේ? අනේ අම්මපා. නෑ 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 පුතේ මම මේ අනේ මේ ගොත ගහන්න යනව යන්න මෙතනින් මගේ අකා උස්සන්න නැතුව. වල් බල්ලෝ. පව් සකුන්තලා බලාගෙන ඉඳලා නිඳ ගිහිල්ලාද කොයිද? සකුන්තලා සකුන්තලා සකුන්තලා. ඔයා ආවද? මට නිඳ ගියානේ. මම මෙච්චර වෙලා ඔයා එනකම් බලාගෙන ඉඳියා. බඩගිනි ඉන්න බෑ. අනික අර එහා ගෙදර අංකලයා මූණ දිහා බලනවා, කකුල් දෙක ගාවේ නම් උඩහට වෙනකම් බලනවා, පපුව දිහාත් බලන් ඉන්නවා හරියට. මොනව වෙලක් දන්නේ ඒ මනුස්සයාට. ඇයි අනේ මං දැන් එනකොට මේ දොරේ හිලෙන් ඔයා දිහා බලාගෙන ඉන්නවා. සද්දයක්වත් ඇහුන් නැද්ද? ඇහෙන්නේ කොහෙද? නිඳ ගිහිල්ලා නිදියේ? ඒ මනුස්සයා නම් පිස්සුද කොහෙද? හරි හරි අනේ යමුකෝ ඇඟ පොඩ්ඩක් ඕදගෙන බට්ටිකක් කාලා නිදාගන්න. හාරිම මහන්සි. යමු. ඔයි ඔයි කොහෙද ඉන්නේ? ඉක්මනට මෙයාට එනවා. ඇයි ඇයි මහත්තයා මේ එනවා? ඉන්න තැනකින් ඉක්මනට මෙයාට එනවා. ඇයි ඇයි වදේ කෑ ගහන්නේ? පමුසිගේ දෝනියන්දා ආන් අර කොල්ලත් එක්ක ඉන්නවා කියලා මට ආරංචි වුණා. ඒ කොහොමද අපේ මහත්තයාට හරියටම කියන්නේ? හරියටම කියන්නේ? හරියටම කියන්නේ තමයි. අද සිරිපාලයිය ගියානේ කොළඹ. කොළඹ ගිහිල්ලා එනකොට තව කොල්ලෙක් එක්ක අපේ ගෙල්ල කොස්ගොඩ ඉඳියලු. කොස්ගොඩ ටවුන් එකේ. අනේ මහත්තයා. ඔය කෙල්ල යාළුවෙක් එක්ක ඉන්නේ නැත්තේ. මහත්තයා මේ බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ. බොරුවටද කලබල වෙලා තින්නේ? ඇත්තටද කලබල වෙලා තින්නේ කියලා මං හොයාගන්නකො හරීම විස්තරේ. එදාට බලාගමු අම්මයි දුයි කණ ඇටි. හරි හරි ඒක ඒ වෙලාවට බලාගමුකෝ. සකු 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 සකු. ඇයියේ මෙහාට එන්නකෝ කන්න. මට කන්න බෑනේ ඔයා කන්න. මං බත් කෑවනේ. ඔයා කාලා එන්න මර නිදි මතයි. එපා නම් ඉතින් කරන්න දෙයක් නෑ. මං ඔක්කොම ටික කනවා. මං තමුසරේ කිව්වනේ ඔයි ඔය කෙල්ල කියනවා විශ්වාස කරන්න එපා කියලා. මේ ඔයි තමුසරේ කේන්ති යන පළියට ගෙදර බඩු පොලේ ගහන්න එන්න එපා. මේක හරි මගුලක් වුණානේ. හරි මගුලක් වුණානේ? උඹ තමයි මේ කෙල්ලව කෑවේ. මට ගහලා මේකව හදාගන්න දුන්නේ නෑ. දැන් බලපන් බලපන් මට 100,000ක් චුවර්. මට 100,000ක් චුවර්. අර කාලකන්ණියා එක්ක තමයි ඔය. අර කාලකන්ණියත් එක්ක තමයි ඔය ඉන්නේ. ගහන්න එපා කිව්වා තමයි. ගහලා දැන් ඉන්න ළමයි හදන්න පුළුවන්ද? අනේ අම්මපා මම මැරිලා වච්චන් නෑනේ. මම පුදුම කරුමයක් කරපු ගේණියෙක්. හා එහෙමද කියන්නේ? මමත් ඉතින් ඒ වගේම තමයි. හරි ගන්නවකෝ. ගන්නවකෝ අරකිට කෝල් එකක්. අරකිට කෝල් එකක් ගන්නවකෝ. මට බෑ. දැන් කෙල්ල නිදි ඇති.
තමසිට ඕන්නම් ගන්නවා. ආ බෑද? හා හා මං ගන්නම්කෝ එනම්. දැන් කාපු ගමන් නිදා ගන්නවා කිව්ව නේද? නිදා ගන්නව නම් කියලා කිව්වා තමයි. ඒත් ඉතින් ඔයාව දැක්කම නිදා ගන්න හිතෙනවෙයි. හා එහෙමද? මට හිතුණා කපටියා. මේ අහන්නකෝ. මොකද්ද? අපි දැන් මෙහෙම ඉඳියට ගෙවල් වලින් කැමතිත් නෑනේ. අනේ එයාලගේ කැමැත්තෙන් අකමැත්තෙන් අපිට වැඩක් නැහැ. අපි බඳිමුකෝ ඉක්මනට. මෙහෙම ඉන්නවා කියන්නේ භයානකයි යන්නේ. හදිස්සියවත් අපි දෙන්නට ළමයෙක්වත් හදිනොත් මොන දෙයියන්නද කියන්නේ? එහෙම වෙන්නේ යන්නේ. බය වෙන්නේ නැතුව ඉන්නකෝ. කෝල් එකක් නේද? මටනේ. ඔයා ආන්සර් කරලා බලන්න. හෙලෝ. 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 මේ ඉන්නේ අර පරයා. තොටේ අකෝ කියන දේ යවන්නේ නැහැ නේද? වල් බල්ලා. ඈ? අයියෝ. ඇයි ඇයි මොකද? තාත්තා තාත්තෝ යාගේ. ඈ යකෝ. තොට කතා කරන්න බැයිද? තුගේ කටේ පිට්ටුද? ඈ? කතා කරපන්. කතා කරපන්. කෝවර පර බෙල්ලි. අපේ කෙල්ල. ඇයියා මොකද කියන්නේ? මොනව කියන්නද නේ? හොඳටම බයිනවා. අයියෝ දැන් ඔක්කොම ඉවරයි අතේ මාට්ටුනේ. කොහොමද එන්න බලන්න. හෙලෝ. හෙලෝ? හෙලෝ නෙවෙයි. තෝ ආයි මට කතා කරන්න එපා. තෝගේ අම්මයි තාත්තයි මැරුණා කියලා හිතාගනින්. තෝ මේ ගෙදරට එක අඩියක් හරි තිබ්බොත් මං වස බෝතලයක් බීලා මැරෙනවා අම්මපා. මට දරුවෝ ඉඳියෙත් නැ, මං දරුවෝ හැදුවෙත් නැ. අන්තිම කතාව එච්චරයි. තෝට තෝට මම කොච්චර නම් වියදම් කරාද? තෝව හදන්න මං කොච්චර මහන්සි වුණාද? තවත් තෝ තෝ මං ගැන හිතන්නවත් එපා. අම්ම ගැනවත් හිතන්න එපා. අන්තිම කතාව ඒක. අන්තිම කතාව. මට දරුවෝ නැහැ. අම්මයි තාත්තයි මැරුණා කියලා හිතාගනි. අනේ තාත්තා තාත්. තිබ්බනේ. දැන් මොකද නිය අපි කරන්නේ? කරන්න තියෙන්නේ අපි මෙහෙම හැමදාම ජීවත් වෙන එක තමයි. දැන් ඉතින් මට ආයි කවදාවත් ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. අම්මයි තාත්තයි කිව්ව දරු කමිනුත් මාව අයින් කරා කියලා. අපේ තාත්තා මාව දරුණු මිනිහෙක්. දරුණු මිනිහෙක්. ආයි මට කවදාවත් ගෙදර යන්න වෙන්නේ නැහැ අයියේ. මාව බලා ගන්න. මාව දාලා නැයි යන්න එපා. නෑ මම යව කවදාවත් දාලා යන්නේ කවදාවත්. සි මොන මොකුලද මේ උනේ? මේ මරාලෙන් නම් ඉක්මනට ගලවෙන්න මොකක් හරි කල්පනා කරන්න වෙයි. මොනවදනේ කල්පනා කරන්නේ? නෑ නෑ මුකුත් නෑ මුකුත් නෑ. ඔයා නිදා ගන්න.